ඉංග්‍රීසි වචන මතක තියාගමු. මම මීට කලිනුත් අපේ චැනල් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න කොහොමද කියන හැටි. ඒ වීඩියෝ එක බලලා ඔයාලට අවශ්‍ය වන ඉංග්‍රීසි වචන මොනවද කියන එක ගැන දැනුමක් ලබාගෙන ඊට පස්සේ ඒ වචන මතක තියාගන්න හැටි මේ පාඩමෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඒ පාඩම ඔයාලට බලාගන්න පුළුවන් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා. දැන් අපි බලමු අපි කොහොමද ඉංග්‍රීසි වචන මතක තියාගන්නේ කියන එක ගැන. අපි ඉස්කෝලේ යන ළමයෙක්ට ඉංග්‍රීසි වචන මතක තියාගන්න හැටි උගන්වන විදිහට නෙමෙයි, සාමාන්‍යයෙන් ස්පෝකන් ඉංග්‍රීෂ් වලට අවධානය යොමු කරන කෙනෙක්ට ඉංග්‍රීසි වචන මතක තියාගන්න කියලා කියන්නේ. මොකද ඉස්කෝලේ යන ළමයෙක්ට නම් ඉංග්‍රීසි වචන අකුරු එක්කම සම්පූර්ණයෙන්ම මතක තියාගන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ට ලිඛිත විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. හැබැයි ස්පෝකන් ඉංග්‍රීෂ් වලට අවධානය යොමු කරන කෙනෙක් නම් ඒ කියන්නේ විභාගයක් ලියන්න නැහැ, ඒත් ඉංග්‍රීසි කතා කිරීමේ අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් මුලින්ම කරන්න ඕනේ මේ එක එක ඉංග්‍රීසි වචනයට අදාළ ශබ්දය හොඳින් මතක තියාගන්න එක. දැන් මෙතනදී වරදවා තේරුම් ගන්න එපා. ස්පෝකන් ඉංග්‍රීෂ් ඉගෙන ගන්න අය ඉංග්‍රීසි අකුරු මතක තියාගන්න ඕනේ නැහැ කියලා. පළවෙනි පියවර හැටියට අපි කරන්න ඕනේ ඉංග්‍රීසි වචනවලට අදාළ ශබ්දය අපේ ඔළුවේ මතක තියාගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් හැමින් හැමින් ඒ අදාළ වචනවලට අදාළ වෙන අකුරු ඉගෙන ගන්න. එහෙම නැතුව අපි ඉංග්‍රීසි වචන අකුරු එක්කම පාඩම් කරන්න ගියොත් ටික කාලෙකින්ම අපිට අපි මේ කරන වැඩේ හරිම කම්මැලි දෙයක් වෙනවා. මේක එපා වෙලා යනවා. අන්න ඒකයි මම කිව්වේ මුලින් අපි වචන ටික ඉගෙනගෙන ඊට පස්සේ අකුරු ටික ඉගෙන ගමු කියලා. දැන් අපි ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න යද්දී මම මූලිකවම අවධානය යොමු කරනවා මෙතනදී ඉංග්‍රීසි ක්‍රියාපදවලට. මොකද කිව්වොත් ගොඩක් අය අහනවා ඉංග්‍රීසි ක්‍රියාපද ඉගෙන ගද්දී හරියට පැටලෙනවා කියලා. ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි ක්‍රියාපදයක් ගත්තාම ඒකට ප්‍රධානතම වශයෙන් අවදි තුනක් තියෙනවා. ප්‍රසන්ට්, පාස්ට්, පාස්ට් පාටිසිපල් කියලා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ෆස්ට් ෆෝම් එක, සෙකන්ඩ් ෆෝම් එක, තර්ඩ් ෆෝම් එක කියලත් මේක හඳුන්වනවා. මම කලින් වීඩියෝ වලත් මේ අවදි තුන ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ඕනෙම ක්‍රියාපදයකට මේ අවදි තුන වලංගුයි. දැන් මම මේක උදාහරණයක් විදිහට පැහැදිලි කරොත් අපි ඊට් කියන වචනය ගත්තොත් ඒක ප්‍රසන්ට් ෆෝම් එක. ඒකේ අතීත කාල ස්වරූපේ, ඒ කියන්නේ පාස්ට් එක තමයි ඒට් කියලා කියන්නේ. පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි ඊටන් කියලා කියන්නේ. ගෝ කියන වචනය ගත්තොත් පාස්ට් ෆෝම් එක වෙන්ට්, පාස්ට් පාටිසිපල් ෆෝම් එක ගෝන්. කම් කියන වචනය ගත්තොත් ඒක තමයි ප්‍රසන්ට් ෆෝම් එක. ඊළඟට පාස්ට් ෆෝම් එක කේම්, පාස්ට් පාටිසිපල් ෆෝම් එක නැවතත් යෙදෙන්නේ කම් කියලාමයි. මෙන්න මේ විදිහට අවදි තුනම අපි පාඩම් කරගන්න ඕනේ. මෙහෙම කිව්ව ගමන් ඔයාලට හිතේ මේක හරිම අමාරු වැඩක්. කොහොමද අපි මේ වචන හොයාගන්නේ? එහෙමත් නැත්නම් කොහොමද අපි මේ එක වගේ තියෙන වචන පාඩම් කරන්නේ? ඊට්, ඒට්, ඊටන්, ගෝ, වෙන්ට්, ගෝන්, කම්, කේම්, කම්. කොහොමද මේව පාඩම් කරගන්නේ කියලා ඔයාලට හිතේ. මුලින්ම ඔයාලා මේ ප්‍රසන්ට් ෆෝම් එකට විතරක් අවධානය යොමු කරන්න. ඒ කියන්නේ මම මේ හයිලයිට් කරලා තියෙන්නේ මෙතන eat, go, come කියලා. මෙන්න මේ ක්‍රියාපද ටික විශේෂයෙන්ම මතක තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් අවදි දෙක ඉගෙන ගන්න. හැබැයි අනිවාර්යයෙන්ම මේ අවදි තුනම අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් අපිට ටෙන්සස් භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න බෑ. මම තවත් මේක පැහැදිලි කරොත් අතීත කාල වාක්‍ය නිර්මාණය කරද්දී අපිට අනිවාර්යයෙන්ම පාස්ට් ෆෝම් එක අවශ්‍ය වෙනවානේ. ඊළඟට පර්ෆෙක්ට් වාක්‍ය නිර්මාණය කරද්දී ප්‍රසන්ට් පර්ෆෙක්ට්, පාස්ට් පර්ෆෙක්ට් ගණයට අයත් වාක්‍ය නිර්මාණය කරද්දී අපිට පාස්ට් පාටිසිපල් ෆෝම් එක අවශ්‍ය වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ක්‍රියාපදයක් ගත්තොත් මේ අවදි තුනම අපි පාඩම් කරගන්න ඕනේ. හැබැයි දැන් ක්‍රියාපද විතරක් පාඩම් කරලා බෑනේ, අපිට නාමපදත් පාඩම් කරන්න සිද්ධ වෙනවා. ද්‍රව්‍ය නාම, පුද්ගල නාම, සත්ත්ව නාම, ඊළඟට ආහාරවල නාම, මේ ඔක්කොම කොහොමද මතක තියාගන්නේ? අපි මේවා ඔක්කොම පාඩම් කරත්
අපිට ටික දවසකින්ම මේ වගේ භාගයට භාගයක් අමතක වෙනවා. ඕක තමයි ඇත්ත. ඕකයි අපි හැමෝම කියන්නේ කොහොමද ඉංග්‍රීසි වචන පාඩම් කරන්නේ ඒක හරි අමාරුයිනේ කියලා. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඔයාගේ මව් භාෂාව සිංහලද දෙමළද, ඒ භාෂාවට අදාළ වචන ඔයා කොහොමද මතක තියාගන්නේ? ඔයා හරි ලස්සන්ට කතා කරනවනේ භාෂාව, කිසිම විදියකින් පටලගන්නේ නැතුව. තව කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ වෙද්දී ඔයාගේ කටට කොහෙන්දෝ වචන ගලාගෙන එනවනේද? කොහොමද ඔයා ඒ වචන පුරුදු වුණේ? පොඩ්ඩක් හිතලා බලන්න, එකම වචනය මේ වෙනකොට ඔයාලා කී පාරක් පාවිච්චි කරන්නේ නැද්ද? එකම වචනය නැවත නැවත භාවිතා කරලා කී පාරක් පුංචි පුංචි වාක්‍ය නිර්මාණය කරලා ඇද්ද? මේ වාක්‍ය ඔක්කොම එකට කරලා නේද ඔයාලා තව කෙනෙක් එක්ක කතා කරන්නේ? ඕක ඔයාගේ මව් භාෂාවට විතරක් නෙමෙයි, අපි මේ ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාවටත් අපිට අදාළ කරගන්න පුළුවන්. එහෙනම් අපිට ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඉංග්‍රීසි වචන භාවිතා කරලා පුංචි පුංචි වාක්‍ය නිර්මාණය කරන එක. මේ විදිහට වාක්‍ය නිර්මාණය කරන්න මුලදී එක අමාරුයි වගේ දැනුණත් ටිකක් කල්ගත වෙද්දී ඔයාලා නොදැනීම ඔයාලගේ ඔළුවේ ලස්සන වචන ගොඩාක් තැම්පත් වෙනවා. පොඩ්ඩක් මේ විදිහට හිතලා බලන්නකෝ. දැන් අපි කොලේකුයි පෑනකුයි අරගෙන ඉංග්‍රීසි වචන භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න කියලා කිව්වොත් ඔය වැඩෙත් ඔයාලට හරිම කම්මැලි දෙයක් වෙනවා. ඊට වඩා ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඔයාලා මුලින් මෙන්න මේ විදිහට පටන් ගන්න. ඔයාලා දැන් කර කර ඉන්න වැඩේ මොකක්ද? අන්න ඒක ගැන ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගන්න. හැබැයි හයියෙන් කෑ ගහලා කියන්න ඕනේ නැහැ. ඔයාගේ හිත ඇතුලෙන් මේක හිතුවත් හොඳටම ප්‍රමාණවත්. ඔයා නිදාගෙන ඉන්නවා නම් ඒක කොහොමද ඉංග්‍රීසියෙන් තව කෙනෙක්ට කියන්නේ කියලා ඔයා හිතලා බලන්න. කෑම කනවා නම්, වතුර බොනවා නම්, මූණ සෝදනවා නම්, රෙදි ටික සෝදනවා නම්, මේ හැම අවස්ථාවකදීම ඔයා කරන වැඩේ මොකක්ද, ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එතනදී ඔයාට ඉංග්‍රීසි වචන ගොඩක් ඕනේ වෙයි. පුංචි පුංචි වාක්‍ය නිර්මාණය කරද්දී සමහර විට ඉංග්‍රීසි ග්‍රැමර් ටිකකුත් ඕන වෙයි. ඒත් අමාරුවෙන් හරි ඔයා උත්සාහ කරන්න චූටි චූටි වාක්‍ය නිර්මාණය කරන්න. බැහැ කියලා දැනෙද්දී මේ බැහැ කියලා හිතෙන කොටස මොකක්ද කියලා බලලා ඒකෙන චුට්ටක් හොයලා බලන්න. ඕනි තරම් ග්‍රැමර් බුක්ස් තියෙනවා, යූටියුබ් චැනල්ස් තියෙනවා, ගූගල් සර්ච් කරන්න පුළුවන්. මේ මොන යම් ක්‍රමයකින් හරි ඔයාට ඒ අමාරුයි කියන කොටස හිතලා අන්න ඒ කොටස හොයලා බලලා එතනින් පුංචි වාක්‍යයක් නිර්මාණය කරන්න යම් කිසි වචන කීපයක් භාවිතා කරලා. මේ විදිහට ටික කාලයක් කරගෙන යන්න යන්න ඔයාලට වචන විතරක් නෙමෙයි ඔයාලා නොදන්න පුංචි පුංචි වාක්‍ය පවා ඉක්මනින් නිර්මාණය කරගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට තව ගැටලුවක් මතුවේ මේ වැඩේ ක්‍රියාත්මක කරද්දී. ඔන්න ඔයාලා අද ඉඳන් මම මේ වැඩේ පටන් ගන්නවා කියලා හිතලා ඔයා කරන වැඩේ ගැන ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. පළවෙනි වාක්‍යම කියාගන්න හරිම අමාරු වෙයි. ඊට පස්සේ කමන්නේ කොහොම හරි ට්‍රයි කරලා දෙවෙනි වාක්‍ය කියනවා කියලා හිතන්නකෝ. ඕකත් පොඩ්ඩක් සමහර විට ඔයාලට අමාරු වෙයි. ඒ වාක්‍ය දෙකම කියාගන්න පුළුවන් නම් හොඳයි. සමහර විට අමාරු වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම අමාරු වුණ ගමන් අයියෝ මට නම් මේක බෑ කියලා ඔයාලා අතහැරලා දානවා. එහෙම කරන්න එපා. ඔයාලට අර බැරි වුණ පළවෙනි වාක්‍ය තියෙනවානේ, මුළු දවසම ට්‍රයි කරලා ඔයා වචන එකතු කරලා මේ වාක්‍ය නිර්මාණය කරන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නේ ඉංග්‍රීසි වචන මතක තියාගන්න හැටිනේ. එහෙනම් ඇයි මම මේ වාක්‍ය නිර්මාණයක් ගැන දැන් කියලා දෙන්නේ කියලා ඔයාලට හිතේ. හොඳට මතක තියාගන්න, අපි වචන එකතු කරලා තමයි පුංචි වාක්‍යයක් නිර්මාණය කරන්නේ. වාක්‍යයක් නිර්මාණය කරනවා කියලා කියන්නෙම අපි වචන ගොඩාක් ගැන අවබෝධයක් ලබා ගන්නවා කියන එකයි. තනි තනිවම කොලයක් අරගෙන පෑනක් අරගෙන වචන ගොඩාක් ලියාගෙන කටපාඩම් කරනවට වඩා මේ වගේ ක්‍රමයක් භාවිතා කරන එක හරිම ප්‍රායෝගිකයි. පුංචි වාක්‍යයකට අවශ්‍ය වෙන වචන ගොඩාක් අපි දන්නෙම නැතුව අපි අන්තිමට හොයලා තියෙයි. මුළු දවසම ට්‍රයි කරලා වාක්‍ය දෙක තුනක් විතරක් ඔයාලා නිර්මාණය කරගත්තත් එතනදී කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
බලන්න අන්තිමට ඔයාලා නිර්මාණය කරපු වාක්‍ය ඇතුලේ කොයි තරම් වචන රාශියක් අඩංගු වෙලා තියෙනවද කියලා. මේ විදිහට පුරුදු වෙන්න අපිට අපි නොදැනීම ලොකු වචන පරාසයකට යන්න පුළුවන්. අන්තිමට ඔයාලට ඕනේ නම් කොලේකුයි පෑනුකුයි අරගෙන ඔයා දන්න වචන මොනවද කියලා නිකමට ලියලා බලන්න. හිතා ගන්නවත් බැරි තරම් ලොකු වචන ප්‍රමාණයක් මාස කීපයකින් ඔයා ඉගෙනගෙන තියෙනවා කියලා ඔයාලටම තේරෙයි. ඉතින් මේ පුංචි ක්‍රමය අනුගමනය කරලා බලන්න ඔයාලට හරිම ලේසියෙන් ඔයාල නොදන්න වචන රාශියක් වාක්‍යත් එක්කම ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙයි. ඒ වගේම තවත් අලුත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි ඔයාලගේ පුංචි පැටව වෙනුවෙන් Viral Beam Kids කියලා අලුත් YouTube channel එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ channel එකේ තියෙන videos බලලා ඔයාලට පුළුවන් ගෙදරදීම ඔයාලගේ දරු පැටියට ඉංග්‍රීසි ටික උගන්න ගන්න. ඉතින් ඒ channel එකේ videos බලලා ඒව හොඳයි නම් ඔයාලට පුළුවන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න.